්‍රීඩශල උද්‍යගම දවසක්කව ක්‍රීඩාවට ඇලුම් කරනවා හැමෝටම මේ දිනොල් ක්‍රිකට් උන්මාදය ගොඩක් ඒලගින් දෙන කිව නිවැරදි එක හේතුව තමයි ජනි මාසේද ආරම්භිම නේමද ටවනි ලෝකස්රණ වගේ මේ දිනොල ඉදිය පවත්තන IPL තරගවල නිසා. ඉතත් තමතරව ආසියනු කණ්ඩෑම් දහ ක්‍රඩාකන් මන්ස් T20 ප්‍රමේක් දෙදස් විසිතර තරගවලිය මේ දිනොල පැවත්වෙනවා. එම තරගවලට කණ්ඩෑම් දහ ක්‍රඩා කරන්නේ ඒහා බීකාන්ඩි අරතේ. යනු ඒකාන්ඩි අර්තේ එක් සතර බිමිරරාජ්‍ය කුවේටේ ඕමානේ භාරයණය වගේම කාම්බෝජියාව ක්‍රීඩා කරනවා බිකාන්ඩි අර්ත නේපාලේ හොංකොන් මැලේසියා සෞදි වගේම කටාර් කියෙන කණ්ඩෑම් තම ක්‍රීඩා කරන්නේ. ඒ නිමව තරගේ සමගේ මූලිකවටේ තරඟ හතක් මෙවැනි නිමාට පත්වී තිබෙනවා. ඒද ඒකාන්ඩි අර්ත එක් සතර බිමිරරාජ්‍ය වගේ බිකාන්ඩි අර්තේ නේපාල කණ්ඩෑම තමයි පෙරමුණගෙන තිබෙන්නේ ඒ ඔවුන් ක්‍රීඩා කළ තරඟ දෙකම ජයගෙන ලකුණු හතර බැගින් ලබාගෙන ති මේ විදියට ඒ මූලිකවටේ හත්වන තරගේ නිමාට පත් වනේ සුපිරිම ලෝකවාර්තාද අලුත් කරමින්. තරගේ පැවතින නේපාල කණ්ඩෑම කටර් කණ්ඩෑම අතර මුලින්ම පන්දුර පාරදු නේපාල කණ්ඩෑම් පන්දුවර විස්සනිමා කළ කඩු හතකට ලකුණු දෙසී දහයක් ලබාගෙනයි. එදි ඩිපෙන්ඩර්සින්ගේ ලෝකවාර්තාකත ඉනිම නිසාම තමයි ඔන්ගේ ලකුණු පූරුව ලකුණ දෙසී දහයක් කර ඊලගේ. යන නේපාල කණ්ඩෑම ලකුණ ලබාගෙනමද කොසල් ලකුණු දොලහක් ආසික් අර්සතකක්මගේ ලකුණු පනස්තික රෝහිට් ලකුණු දහතක් මල්ල ලකුණු තිස්පහක් වගේම නොදවී පන්දුර පහරදමින් විසවන පන්දවාරයේදී හය පාර හයක් එල්ල කරම T20 තරග ඉතිහාසේද වේගවත්ම අර්සතකට හිම්කම් කියන ඩිපෙන්ඩන්සි මෙම තරගේදී පන්දු විසේකක් තුළ හය පාර හතක් වගේ හතර පාර තුනක් සමගේ ලකුණු හැටහතරක් වාර්තා කිරීමට සමත්වන. තින් ඒදී ඕගේ ලෝකවාර්තාගත එනිම කතා කරන්න කලින් අත් බලමු තරගේ සාරංසය කොහොමද කියලා. තරගේ කටර් කණඩෑවීමෙන් කල්ු ලබාගනීමද අමිර කල්ලක් ලබාගනෙද හිමටස් වගේ මසාවර කල්ු තුනැකින් ලබාගමට සමත්තුනා. යනෝ ජයග්‍රහණ වෙනුවන් කටර් කණ්ඩෑම ලකුණු දෙසි දහත ලක්කයක් හභාගියත් ඔවුන්ට නීමත පන්දවාර විස්සදී ලබාගනීමට හැකයා ලබුණේ කඩු නමැක්තවී ලක්ුණු එකසේ හැත්තටක් පමයි. ඒදි කටර් කණ්ඩෑවෙනුවෙන් ලකුණු ලබාගනීමේ මොහමත් පමණයි සුපිරි ඉනිමක් ක්‍රඩාකර හෝ පන්දු තිස්තනකද හය පාර හතරක් වගේ හතර පාර හයක් සමගේ ලකුණු හැටතුනක් ලබාගත්තේ වඩින අර්සතකයි සමගෙන. කඩු ලබාගනීමද ලලිත් ඩිපෙන්දර් වගේම ගල්ෂන් කල්ු දෙකැින් ලබාගෙන තමයි නේපාල කණ්ඩෑාවන මතරගේ ජයග්‍රහ ලබාදුන්නේ. ඉතින් මේ විදිර තිපෙන්ජර් සින්ගේ එනිම T20 ලෝකවාර්තාතර එක්ුණේ එක් පන්දවාරත් තුලද හය පාර හයක් එල්ල කර ක්‍රීඩ කරන්න අතර ඕගේ නමත් ඔහුට රඳීමට අවස්ථාව උදාවීම නිසයි. ඉති මීට පෙර යුරා සින්වගේ කරන් පුරත් පමණයි T20 තරඟවලද හය පාර හයක් එක් පන්දවාරත් තුළ එල්ල කර තිබුණේ. ඉතින් ආසියනු ක්‍රඩගෙක් විදිර නේපාල කණ්ඩෑමේ දිපෙන්දර්තම මේ විදිර මෙම සටානේ තුන්වැනි තැන පසුවන්නේ. ඒකැන ප්‍රථම ස්ථානය සමතැන. ඉතින් ඊට තමතරව ඩිපෙන්දර් සින් තමයි T20 තරග ඉතිහාසේදී වේගවත්ම අර්සතකටම ලෝකවාර්තාවට හිමිකම කියන්න. ඒ විස්ස විස්තුන වසරේ නමනි මාස හත්වන දින මොංගලියන කණ්ඩෑමට එරව තමයි පන්දු නමයකින් මෙම අර්සතක ලබාගෙන ඕගේ නම T20 ලෝකවාර්තාත දෙක්කිරීමට සමත්කන් දක්වා තිබෙන්නේ. එම වාර්තාව අභිභයාමට අවස්ථාවක් උදාවවිදි කියලා සිතනට තමාර. පන්දු පන්දු නමයක් කියන්නේ අනිවාරයම හය පාර නමයක්ම එල්ල කරන්න ඕනේ එසෙත් නැතම් හය පාරටක් සමගින්. හතරේ පහරකින් මෙම ලකුණු සංඛ්‍යාව ලබාගතයුතු වෙනවා. මෙම වාර්තාව බිඳීමට හැකියාවක් ලැබෙවි කියලා හිතන්න බෑ. මන්ද පන්දු නමයකට හය පාර නමයක් එල්ල කර ලැබෙන ලකුණු 54. ඒ මුනත් මේ වාර්තාව සම කිරීමට පමණයි අවස්ථාව උදා වෙන්නේ. ඉතින් එන්නේ ඒ විදිහට තමයි ACC Men's T20 Cup 2024 ගවලියේ නේපාල කටාර අතර තරඟේ ලෝක වාර්තාවකින් නිමාට පත්. මේ විදිහට දිනෙන් දින වෙනස් වෙන ක්‍රිකට් ලෝකයේ උණුසුම් ක්‍රිකට් විස්තර දැනගන්න රැඳෙන්න අපිත් එක්ක දිගටම. ඔයාලා හැමෝටම වාසනාවන්ත සුබ දවසක්.